මේ අපේ පළවෙනි රිග් ෂෝ එක. ඔගලොන්ව සාදරයෙන් පිළිගන්නවා පළවෙනි රිග් ෂෝ එකට. ඉතින් මේකෙදි කරන්න යන්නේ ඔයාලගේ කම්පියුටර් එක, ඔයාලගේ රිග් එක ගැන කතා කරන එක. ඉතින් මේ රිග් ෂෝ එකට පළවෙනියටම දාලා තියෙන රිග්ස් පහක් විතර තියෙනවා. ඔයාලගේ කම්පියුටර්ස් පහක් විතර තියෙනවා. ඉතින් ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේ තමයි මම සාමාන්‍යයෙන් වැඩ කරන තැන. ඉතින් මේ විදිහට සෙටප් එක හොඳයි කියලා හිතුවා. මොකද සමහර කට්ටිය කිව්වා ටිකක් සුදු වැඩි බෑග්ග්‍රවුන්ඩ් එක කියලා. ඉතින් කහපාට බිත්තියක් තියෙනවා සුදු පාට අවුල් කට්ටියට. ඉතින් ඒ වගේම තමයි ගණන් ගන්න එපා. මේසේ උඩ ගොඩක් දේවල් තියෙනවා අස් කරලා නැති ඒවා. මේ නේල් කට එකක් තියෙනවා, පෙන් ඩ්‍රයිව්ස් අයින් කරලා නැති පොත්, ඒ වගේම කංචායුද ගේම් එකේ බුක් එක තියෙනවා. DVD එකත් එක්ක තාම ගේම් එක සම්පූර්ණයෙන් ප්ලේ කරලා නැහැ. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. අපි යමු අපේ රිග් ෂෝ එකේ රිග්ස් ගැන කතා කරන්න. අපි එහෙනම් කතා කරමු අපේ PCs ගැන. ඉතින් මේ රිග් ෂෝ එක එහෙමත් නැත්නම් ඔයාලගේ PCs ගැන කතා කරන ෂෝ එකට ඔයාලගේ කම්පියුටර් එකක් ෆීචර් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන බොහොම සුළු දෙයක්. එන්න www.pcguide.lk සයිට් එකට ඇවිල්ලා මේකේ කතා බහ කියන සෙක්ෂන් එකට එන්න. ඉතින් කතා බහ කියලා කියන්නේ අපේ ෆෝරම් එක, එහෙමත් නැත්නම් කමියුනිටි එක. ඉතින් මෙතනදී ඔයාලට ගොඩක් දේවල් ගැන අහන්න, ඒ වගේම ඔයාලා දන්න දේවල් බෙදා ගන්නත් පුළුවන් තැනක් මේක. ඉතින් මෙතනදී ඔයාලා account එකක් හදාගෙන මේකේ තියෙන games ගැන section එකේදී gaming rigs වලට ඇවිල්ලා එතනදී ඔයාලගේ rig එක ගැන post කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ computer එකේ full details, ඒ වගේම විශේෂම monitor එක, ඒ වගේම තමයි monitor එකේ resolution එක වගේම ඔයාලා දැන් ගහන games ටිකක් fraps කියන software එක මම link එකක් දාන්නම් මේ video එක පල්ලෙහා. ඒ software එක download කරලා මේ games ගහන ගමන් බලන්න කොහොමද ෆ්‍රේම් රේට් එක සාමාන්‍යයෙන් යන්නේ කියලා. ඒ දේවල් සහ ඔයාලට පුළුවන් යන්න userbenchmark.com කියන එකට, මේ තියෙන සයිට් එකට. මේකේ තියෙනවා චූටි බෙන්ච් මාර්ක් එකක්, මෙගාබයිට් 5ක් විතර මං හිතන්නේ වෙන්නේ. මේක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් රන් කරන්න. ඉතින් එතකොට මේ බෙන්ච් මාර්ක් එක ඔයාලගේ කම්පියුටර් එකේ රන් වෙලා ඔයාලගේ ස්කෝ එක වෙනම URL එකකින් ඔන්ලයින් පෙන්නනවා කොච්චර වගේ පර්ෆෝමන්ස්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ කම්පියුටර් එක ගැන තොරතුරු දාදි ඒ බෙන්ච් මාර්ක් එකේ තියෙන රිසල්ට් එකක් දාන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙයි. මෙතනදී අපිට තියෙනවා සඳුන් හර්ෂණගේ PC එක. මේක ඇවිල්ලා Intel Core i5 එකක් 6th gen. ඒ වගේම තමයි මෙයා මේක දාලා තියෙනවා MSI N gigabyte තමයි මේකට පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙතනදී Core i5 processor එකක් තියෙනවා 6500 3.2 GHz, ඒ වගේම Gigabyte B250 M board එකක්, MSI GTX 1050 Ti එකක් තියෙනවා. ගොඩක් හොඳයි 4G gaming වලට. 8GB RAM, ඒ වගේම 1TB hard එකක්, 18.5 Dell monitor එකක් තියෙනවා. ඉතින් මම මේක ගැන පොඩ්ඩක් හොයලා බලුවා. මේ Dell monitor එක ඇවිල්ලා 1366 768 resolution, එහෙම නැත්නම් 720p resolution තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් බැලුවම power supply එකත් ඕකේ. 400 watt එක කිර ගිහින් තියෙන 450 එකක් නෙමෙයි. ඒ වගේම තමයි මෙයාගේ computer එක තමයි මේ. ඉතින් හොඳ වටින බෝතලයක් එහෙම තියලා තියෙනවා. ගොඩක් හොඳයි. මම හිතන්නේ එහෙම තමයි ඉන්න ඕනේ game ගහන්නව හදලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන Alcatraz mouse එකක්, gaming mouse එකක්, LED lighting තියෙනවා. ඒ වගේම keyboard එකක් තියෙනවා. මං හිතන්නේ Armageddon වගේ keyboard එකේ ding දාලා තියෙන right. ඉතින් මේ rig එක ගැන කියන්න තියෙන්නේ, මේ rig එක හොඳටම balance. ඔයාට ඕනේ නම් තව ටික කාලයක් ගිහිලා 1060 එකකට 1070 එකකට උනත් යන්න පුළුවන් graphic වලින්. processor එක motherboard එක upgrade කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට පුළුවන් නම් 1080p monitor එකකට යන්න try කරන්න. මොකද ඔයාගේ මේ තියෙන setup එකේ හැටියට 1050 Ti එකත් එක්ක ඔයාට පුළුවන් 1080p gaming performance ගන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන, වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් ඔයාට මෙතනින් එහාට ගිහිල්ලා monitor එක upgrade කරාට පස්සේ තව system එක responsive කරගන්න ඕනේ නම් ඔයාට පුළුවන් SSD එකක් system එකට දාන්න. ඉතින් මේ ටික තමයි සඳුන් හර්ෂණගේ Core i5 build එක ගැන කියන්න තියෙන්නේ. upgrade කරන්න දැම වද වෙන්න එපා. මොකද 6th gen
ආකිටෙක්චක තමයි ඒට් ජැන්ලත් තාම පාවිච්චි වෙන්නවා ඒට් ජැන් එකකට ගියා කියලා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මේ සිිස්ටම් එක වාට තව මේ අවුරුද්ධ කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි යමු ශෂික මදුභාෂිතගේ කම්පියුට එක ගැන රිග් එක ගැන කතා කරන්න. ඉතින් මේකත් ඇවිල්ලා 6th gen build එකක්. මේක ඇවිල්ලා gigabyte G1 sniper D7 gaming motherboard එකක් තියෙන්නේ. ඉතින් මේකේ ඇවිල්ලා තියෙන්නේ B series B150 chipset එක. ඒ වගේම තමයි මෙයාගේ තියෙන්නේ GTX 1050 Ti card එකක්. ඒ වගේම Kingston SSD එකකුත් තියෙනවා. 2TB hard එකක්, ඒ වගේම 450 watt power supply unit එකක් තියෙනවා. screen එක GameX Elysium gaming casing, ViewSonic 17 inch wide screen. ඉතින් මෙයාගේ system එක හරිම ලස්සනයි. වාට කරන්න තියෙන්නේ වාට SSD එකකුත් තියෙනවා, හැමදේම තියෙනවා. අප්ග්‍රේඩ් කරන්න අවශ්‍ය නැහැ 8 gen ආවා කියලා. මොනිටර් එක 1080p එකක් දාගන්න. මොකද වාගේ 1050 Ti card එකත් එක්ක වාට හොඳ performance ගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව. අප්ග්‍රේඩ් කරන්න දේවල් නැහැ. SSD එකකුත් දාලා තියෙන්නේ. මම හිතන්නේ දැනටම system එක responsive ඇති සෑහෙන boot times එහෙම සෑහෙන අඩු ඇති. කරන්න තියෙන එකම දේ හොඳ මොනිටර් එකකට යන්න. මේ තියෙන gaming setup එකේ full potential එක full අත්දැකීම වාට එතනදී ගන්න පුළුවන්. I think ඒ ටික තමයි ඒ ශෂික මදුභාෂිතගේ rig එකේ තියෙන්නේ. ඊළඟට අපි යමු සමන් කුමාරගේ rig එක ගැන කතා කරන්න. ඉතින් මේක වෙලා Core i3 second gen rig එකක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. Core i3 2120 කියන්නේ dual core rig එකක්. අපි යමු arc එකට. Intel right 2 core 4 threads CPU එකක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. 3.3 GHz. ඒ වගේම තමයි H61 chipset එක තමයි මෙතනදී තියෙන්නේ. RAM එක ඇවිල්ලා 6GB තියෙනවා. 4GB එකක් සහ 2GB එකක් වශයෙන් ප්‍රශ්නයක් නැහැ. GTX 660 2GB card එකක් තමයි තියෙන්නේ. ඒ වගේම 500GB hard disk stock cool එක, 600 watt power supply එකක් unbranded තියෙනවා. right unbranded ඉඳ ප්‍රශ්නයක් නැහැ. උනාට මෙතනදී මේ 600 watt කියන්නේ ආගේ system එකට වැඩි වෙන්න ඕනේ. අපි බලමු GTX 660 එකේ power requirements කොහොමද කියලා. right GTX 660 එක 450 watt එකක් ඇති. ඒනට 6 pin power එකක් ඕනේ කියලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක බලද්දී monitor එකත් Dell 19 inch එකක් තියෙන්නේ. resolution එක ප්‍රශ්නයක් නැහැ. PC performance දාලා තියෙනවා. right very good. මෙතනදී මම බැලුවා මෙයාගේ PC performance. gaming desktop workstation ඔක්කොම mid range තියෙන්නේ. right ප්‍රශ්නයක් නැහැ. ඔයාට වාගේ rig එක සෑහෙන තව පාවිච්චි කරන්න පුළුවන්. second gen එකක් තියෙන්නේ. photo එකක් දාලා නැහැ. right I think මෙතනදී අප්ග්‍රේඩ් කරනවා නම් 8 gen එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් AMD එකකට යන්න පුළුවන්. හැබැයි මේකෙන් ඔයාට තාමත් medium settings වගේ දාලා games ගහන්න පුළුවන්. කිසි ප්�රශ්නයක් නැහැ. second gen එකක් තියෙන්නේ. 6GB RAM තියෙනවා. graphic card එකත් ලොකු ප්‍රශ්නයක් නැහැ. මේකේ Qda Core 960ක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් power consumption එක ටිකක් විතර වැඩි. මොකද ගොඩක් කට්ටිය අහනවා මේ පරණ cards වල 980ක් ඒ වගේ එකක් එක්ක අලුත් cards වල Qda Core වැඩි, performance වැඩි නේද කියලා. අනිවාර්යයෙන්ම ඔව්, performance වැඩි. නමුත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නැත්තම් කිසිම අවුලක් නැහැ. ඒ වුණාට අර අලුත් generation එකකට එද්දී අර කලින් පරණ cards වල කරපු දේම තවත් efficiently කාර්යක්ෂමව කරන්න තමයි අලුත් cards තියෙන්නේ. ඉතින් එතනදී ගන්න current එකත් එක්ක දෙන output එක වැඩිවීමක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේ setup එකත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. වාට upgrade එකකට යන්න හිතනවා නම් තව ටික කාලයක් ඉඳලා මේ 8 gen එකේ තව ටිකක් ගාන අඩු motherboards ආවට පස්සේ ඔයාට යන්න පුළුවන්. ඉතින් මෙයා මේකේ gaming performance දාලා තියෙනවා. GTA 5 FPS එක 45 54 අතර තියනවලු. GTA 5 එකේ FPS drop එකක් වෙනවලු. ඒ කියන්නේ 45 නම් එකපාර 18 අඩු වෙනවා. right Forza Horizon 3 එක FPS 42 30 අතර, Just Cause 3 එක 40 30 අතර. ඉතින්
මෙතනදි වගේ සෙටිංස් ගොඩක් කලාවට හදාගත්තොත් හරියටම ෆයින් ටියුන් කරගත්තොත් හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ නවීන් ගේ රිග් එක ගැන කතා කරන්න. ඉතින් මෙයාගේ ඇවිල්ලා තියෙන්නේ motherboard Z170 Pro gaming setup එකක්. ඉතින් මෙතනදී processor එක ඇවිල්ලා දාලා තියෙන්නේ i3 7100 එකක්. ඒ වගේම GPU එක GTX 960 එකක් තියෙන්නේ. RAM එක DDR4 8GB RAM තියෙන්නේ 2133 තමයි මෙතනදී තියෙන්නේ. ඒ වගේම power supply එක 600 watt Great Wall brand එක 80 plus කියලා තියෙනවා. ඒ වගේම SSD එකක් දාලා තියෙනවා A data M2 එකෙන්. හොඳයි. 1TB Western Digital hard disk එක, GameX Prado එක සහ CPU cool එක liquid cool එකක් දාලා තියෙනවා. ඉතින් මේ තමයි ඒ rig එක. අපිට පොඩ්ඩක් side එකනොත් liquid cool එකේම photo එකක් එවලා තිබ්බනම් හොඳයි. ඉතින් මෙතනදී ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි ඇයි branded power supply වලට යන්නේ ඕනතරම් second hand තැන් වලින් ගන්න තියෙනවා මේ දේවල් කියලා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ ගන්න. මගේ යාළුවෙකුත් ළඟදී ගත්තා මේ unbranded, එහෙම නැත්නම් අපි දන්නේ නැති brands. නමුත් අර ගොඩක් සල්ලි දීලා කම්පියුටර් එකක් ගත්තම ඒකට branded එකක් දානවා නම් අපිට ගොඩක් ෂුවර්. ඒ වගේම තමයි ඒ වගේ component එකක් පාවිච්චි කරන එක. සමහර විට power cord එකේ ඉඳලම ඔයාලගේ සිස්ටම් එකට ඔයාලා ඉන්වෙස්ට් කරන ඔයාලා වැය කරන මුදලට යම්කිසි ආරක්ෂාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. power එක quality එකට ඇවිල්ලා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ තමයි නවීන්ගේ PC එක. ඉතින් මෙතනදී Z series එකේ motherboard එකට ගියේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. overclock කරන්න බැරි i3 එකක් දාලා තියෙන හින්දා. ඉතින් ඔයාලට කියන තියෙන මේක 7th gen process එකක් ඔයා පාවිච්චි කරලා තියෙන 6th gen board එකක් එහෙම නැත්නම් chip set එකක් එක්ක. ඉතින් මෙතනදී ඔයාට RAM එක DDR4 2400 ම යනවද කියලා පොඩ්ඩක් check කරලා මට දාන්න BIOS update එකෙන් පස්සේ. ඒ වගේම තමයි ඔයාගේ gaming ටිකක් කොහොමද කියලා කියන්න. මං හිතන්නේ 960 එකත් එක්කත් කිසිම ප්‍රශ්නයක් නැහැ gaming වලට. ඉතින් ඒ තමයි නවීන්ගේ computer එකට පුළුවන් නම් user benchmark එකෙන් මේ thread එකේම ඔයාගේ දාන්න කොහොමද user benchmark එකේ වගේම gaming experience එක කියලා monitor එකේ resolution එකත් එක්ක. ඉතින් ඒ තමයි නවීන්ගේ rig එක. ඊළඟට අපි යමු තරින්දු නිමන්තගේ rig එක ගැන කතා කරන්න. ඉතින් තරින්දු නිමන්ත ඇවිල්ලා මට Facebook එකෙන් මේ details ටික ඔක්කොම එවලා තිබ්බා. ඉතින් මෙතනදී අපිට තියෙනවා 7th gen build එකක්, 7100 CPU එකක්, 3.9 GHz, ඒ වගේම 8GB RAM 2400, MSI Armor 1060, 6GB graphic card එකක් තියෙනවා, 1060 එකක්, motherboard එක H110M එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී වාට 250 එකකට යන්න තිබ්බා. ඉස්සරහට වාට Intel Optane memory support එක ගන්න, ඒ වගේම RAM එක 2400ම වැඩ කරනවාද කියලා චෙක් කරලා මට මේ thread එකේම update කරන්න. power supply එක තියෙන්නේ GameX series 600 watt silent එකක්, casing එකක් GameX එකක්, Asus DVD writer, Seagate hard drive, Windows 10 Pro, ViewSonic generic monitor එකක් තියෙන්නේ. 720p 1060 card එකක් දාලා monitor එක upgrade කරගන්න 1080p එකකටවත් වා සෑහෙන ලොකු VGA එකක් තියාගෙන ඒ VGA එකේ full performance ගන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේක update කරගන්න. gaming mouse මේ දේවල් ටික, ඒ වගේම laptop එක ගැනත් එයාගේ දාලා තියෙනවා. ඉතින් අපි කතා කරමු desktop ගැන. laptop සහ laptop 1 නම් ගැන කතා නොකරමු. මොකද laptop එකක් සාමාන්‍යයෙන් එන configuration සහ බොහොම standard විදිහට අපිට කියන්න පුළුවන් මොන විදිහට performance කරන්න කියලා. ඉතින් මෙයාගෙත් කියන්න තියෙනවා ඔයාලට පුළුවන් නම් motherboard එක upgrade කරොත් සමහර දේවල් ඔයාලට add කරගන්න පුළුවන්. ඒ වුණාට මේ තියෙන විදිහට හොඳටම හොඳයි ඔයාගේ setup එක. තව සෑහෙන කාලයකට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න. i3 එකක් තියෙන්නේ. ඔයාලට බැරි වෙලාවත් තව ටිකක් කල් ගිහිල්ලා upgrade කරන්න ඕනේ කියලා හිතුනොත් බොහොම ලේසි. කරන්න තියෙන්නේ 6th gen Core i5 එකක් හරි i7 එකක් හරි හොයාගන්න. ගොඩක් ලේසි. ඔයාට online sites වලින් එහෙම නැත්නම් online විකුණන කට්ටියගෙන් second hand
i5 එකක් හරි i7 එකක් හරි ගන්න පුළුවන් වෙයි මේ අවුරුද්දේ මැද නැත්නම් අන්තිම වගේ වෙද්දි. ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න වාට හොඳ ඩීල් එකකට යන්න පුළුවන්. මොකද වාගේ තියෙන Z170 එකක් එහෙනම් 6th gen CPU එකක් try කරන්න. මොකද මේ ඇවිල්ලා තියෙන 8th gen CPU ඇවිල්ලා 6th gen එකේ ආකිටෙක්චර් එකම තමයි පාවිච්චි කරන්නේ. I think ඒ තමයි අපේ අන්තිම රිග් එක. ආයෙ වගේම තමයි channel එකට support කරනවා නම් support කරන්න පුළුවන් ලේසිම විදිය තමයි t-shirt එකක් ගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් PC Guide LK එකට ඇවිල්ලා shop එකට ගිහිල්ලා ඔයාලට කැමති t-shirt එකක් order කරන්න. PCguide.lk එකේ shop කියන තැනට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ විදිහට t-shirts පර්චේස් කරන්න. ඉතින් මෙතනදී ඔන්ලයින් ගෙවන්න දෙයක් නැහැ. ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඔයාලට කරන්න දෙන ටී-ෂර්ට් එක ඕඩර් කරන්න ඔයාලට හරි ඊමේල් එකක් දීලා ඊමේල් එකටයි කොහොමද බැංක් ඩිපොසිට් එක කරන්නේ කියලා. ඉතින් බොහොම ලේසි. මේ ෂෝ එක ගැන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆීඩ්බැක් එක දෙන්න. මේක හොඳයිද නැද්ද එකෙන් මම අතර කරමුද කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න සෝෂල් මීඩියා වල. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.